මේක තමයි මගේ අලුත්ම බයික් එක Yamaha R1 modification ගැන කතා කරොත් මේකේ titanium bench set එකක් තියෙනවා නේද පොඩ්ඩක් කොන්නම් Dubai වල තියෙන powerful R1 එකක් ඔව් ඒ වගේම මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටිය ගොඩක් දන්නවා ඉතින් ගොඩක් කරා වැලි දම්මිකල එළියට බහින්නේ අපේ බයිසිකල් ලාවුත් තමයි පිටරට බයිසිකල් ලාවුත් වැලි දම්මික හලෝ ගයිස් වෙල්කම් බෑක් ටු මයි channel ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් කරන් එන්න පුළුවන් වුනේ ඉතින් පහුගෙඩිකේ වැඩත් එක්ක වීඩියෝ එකක් කරගන්න බැරි වුණා අපි ආදී ඉන්නේ ඔටෝඩ්‍රොම් ට්‍රැක් එක ගාව ඉතින් පොඩ්ඩක් සද්ද වැඩි මොකද රේස් වගේක් තියෙනව නේදයි මේ ඉතින් පස්මිනේත් අද අපි වීඩියෝ සෙට් වෙලා ඉන්න ඉතින් පස්මිනේ කොහොමද එලකිරේ හොඳයි ඉතින් ගොඩක් සන්තෝසයි R1 එකක් පස්සපු එක ඉතින් තාම කට්ටිය දැක්කේ නෑ අලුත් R1 එකේ වීඩියෝ එකක් YouTube channel එකෙන් මගේ රීල්ස් තමයි දැකලා තියෙන්නේ. ඉතින් පස්මිනායි මොකද්ද කියන්නේ දින අලුත් බයික් එක ගැන? ඇත්තම කිව්වොත් මේ බයිසිකලේ ගන්න ගොඩක්ම ලොකු සපෝට් එකක් දුන්නේ පස්මිනායි තමයි. ඉතින් නේද පස්මිනායි මේක ඇත්තම මෙයාගේ බයික් එක. අපි කලින් ඉසෙඩ් එක ගත්ත වීඩියෝ එක වෙලාවෙත් අපි කිව්වනේ අපි R1 එකක් ගන්න ගියා. ඒ R1 එක ගන්න බැරුණා කියලා. ඉතින් අන්තිමට ඒ R1 එකෙන් කොහොම හරි අපිට ගැරගුණා නේද? අනිවාර්යෙන්. ඉතින් ඉසෙඩ් එකත් බයික් එක තමයි ඔබ ෆස්ට් එකට මේ Dubai ආපු වෙලාවේ මම හම්බෙන්න ආවේ Yamaha එකට එතකොට තිබ්බෙත් මේක තමයි. ඔව් එතකොට මම නිකන් බයික් එක නැගලා ෆොටෝ එකක් විතරයි ගත්තේ නේද? ඒ වෙලාවේ මං කෝ ආයේ මේ බයික් එක නම් මරු. ඊට පස්සේ ඔයත් කිව්වා නේද මේ බයික් එක ඇත්තටම ඔයාගේ තාසම් බයික් කිව්වා නේද? අනිවාර්යෙන් මේක Dubai වල තියෙන powerful R1 එකක්. ඔව් ඒ වගේම මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටිය ගොඩක් දන්නවා ඉතින් ගොඩක් garages වල කට්ටිය දන්නවා. කොහොමද මේකේ engine condition එකයි performance එකයි එදා මම දැකලා ආස හිතුණු මේ R1 එක කොහොම හරි මාස 6කට පස්සේ මම ඒක කොහොම හරි ගත්තා නේද සති දෙක තුනකට කලින් Z එකක් ගියා ඔව් Z එකක් ගියා ඒක මිදී ඒක මම කිව්වනේ ඒක වැඩිකල් තියෙන්නේ ඒක අනිවාර්යයෙන්ම ඔව් ඉතින් දැනුත් එක්කෙනෙක් ඉල්ලනවා ඒක දැන් මේ මම මේ ගත් එක්කෙනාටත් කිව්වේ බයික් එක මේ Z එක දෙනවා නම් කියන්න කියලා ඒකට ඉල්ලුම වැඩි ඇත්තටම කිව්වොත් ඒ කහපාඩේකට ඉතින් වැඩි කතා නැතුව අපි බයික් එක පෙන්නමු නේදයි ඔවාම පෙන්නන්න ඔය බයික් එක විස්තරයක් දෙන්නකෝ ඉතින් මේක තමයි මගේ අලුත්ම බයික් එක Yamaha R1 2009 10 නේද අයියේ ඔව් මේක ඇවිල්ලා 2009 2009 but condition nothing supreme එක මේක ඇවිල්ලා ජපන් නෙමේ මේක ඇවිල්ලා කැනඩියන් ස්පෙක් එක ඔව් ඔතන ජපන් එකේ 190 කින් පස්සේ පාවර් කට්ටයක් එනවා මගේ අනිත් R1 එකේ තිබ්බ පාවර් කට්ටයක් ඒ කියන්නේ 190 ඊට පස්සේ පාවර් කට් යන්නේ ඊට මේක කැලිම 299 plus යනවා ඉතින් තරමක මේක මේ ස්ටොක් එක්සෝස් එක නෙමෙයි තියෙන්නේ නේද ස්ටොක් කෙනෙක් නෙමෙයි නෑ මේක ඔරිජිනල්ලිම මේ මට හම්බෙද්දිත් ඒ වගේ තමයි තිබ්බේ මේක මම දන්නේ මොකද බ්‍රෑන්ඩ් එක කියලා ඒක SC කොට කෑන් දෙයක් වගේම තමයි ඔය ඒ වුණාට මේ SC නෙමෙයි මේ කෑන් දෙකේ බ්‍රෑන්ඩ් එක මේක මේ එහෙන් එද්දිම ආවේ බයික් එකේ යාඩ් එකේ තිබ්බේ මේ විදිහම තමයි නේද බයික් එක කෑනඩේ ඉඳලා ඉතින් මොඩිෆිකේෂන් ගැන කතා කරොත් මේකේ ටයිටේනියම් බෙන්ච් එකක් තියෙනවා නේද ඔව් මේකයි පොඩ්ඩක් එන්ජින් ගාඩ්ස් ටිකක් තියෙනවා කාබන් ෆයිබර් මජ් ගඩ්ඩයක් තියෙනවා ක්‍රෑෂ් බොබින් සෙට් එකක් ගහලා තියෙනවා ඉතින් ඕව තමයි ලොකු මොඩිෆිකේෂන් නෑ ඇත්තටම කිව්වොත් මේක මේ පොඩක් ස්ටොක් තියෙන එක මොකද මේක මෙහෙම තිබ්බම පොඩක් ඒකේ වැලියු එක වැඩි ස්ටොක් ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් 2009 R1 එකක් නම් ලංකාවට මහ ලොකු දෙයක් නෙවෙයි නේද ඇත්තටම ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන් මෙහි ගානට වඩා ගොඩක් අඩුවෙන් නේද ලංකාවේ පටලාවයි ලංකාවෙන් පුළුවන් එක්ස්පෝට් කරන්න පුළුවන් එක්ස්පෝට් කරන්න ඔව් ඉතින් මෙහි තියෙන අමාරුකම තමයි බයික් ගණන් ඒ වගේම රෙජිස්ට්‍රේෂන් වලටත් ගොඩක් අමාරුයි ඉතින් ඒක තමයි අමාරු දෙයකට තියෙන්නේ නැත්තම් පදින්න පුළුවන් බයික් රෙජිස්ටර් කරලා ඉතින් අපිට රෙජිස්ටර් කරන්නත් ගියේ පොඩි වෙලාවක් නේද ඔව් පොඩි වෙලාවක් මේක රෙජිස්ටර් කරන්නත් මම අර කිව්වා වගේම 300 දිරම් 300 විසි ගණක් වගේ තමයි ගියේ මේ රෙජිස්ට්‍රේෂන් එකට ඉන්ෂුරන්ස් එකට ගියා කොහොමද 700 ගණක් වගේ මොකද ඒක ඩිපෙන්ඩ් ලයිසන් එක එක්ස්පීරියන්ස් එක අනුව ඒ වගේ ගණක් එන්නේ හැබැයි ගවර්න්මන්ට් එකට ගියේ ගණන වල 325ක් වගේ ගණක් පොඩි ගණක් ඩිරම් 300 ගණක් කියන්නේ ලංකාව තුළින් 25000ක් වගේ පොඩි රෙජිස්ට්‍රේෂන් එකට ලංකාවේ මන් නම් හිතන්නේ මේ රෙජිස්ට්‍රේෂන් දුන්නත් 110ක් දීලා නම් රෙජිස්ට්‍රේෂන් කරන්න එපා කියලා තමයි මන් නම් කියන්නේ කොල්ලොන්ට මේ ඔව් ඒක අසාධාරණයි හරියම අසාධාරණයි මම ඒකයි කිව්වේ මේකේ 1000 cc එකක් මෙහෙ රෙජිස්ටර් කරන්න නම් 325 නම් ඇයි අපි 110ක් දීලා රෙජිස්ටර් කරන්න ඕනේ ලංකාවේ රෙජිස්ට්‍රේෂන් දුන්නොත් මන්නම් ඉතින් කොහොමද දෙන්නේ 110ක් දීලා හරි ගමන්නේ රෙජිස්ට්‍රේෂන් දෙනවා නම් එහෙම කරන්නේ නැහැ ලංකාවේ එහෙම 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 පව් වැඩ කරන්න හොඳ නැහැ කොල්ලොන්ට මන් නම් කියන්නේ ලංකාවේ ඉන කොල්ලොන්ට නම්
රෙජිස්ටර් කරනවා නම් සාධාරණ ගාන රෙජිස්ට්‍රේෂන් එකක් ඉල්ල ගන්න. ඔව් අපි දැන් බයික් එක පොඩ්ඩක් ස්ටාර්ට් කරලා පෙන්නමු නේද? මේ අය බයික් එක ස්ටාර්ට් කරාම ස්ටාර්ට් කරලා බලමු බයික් එක. ඉතින් 15300 ගණන් තමයි දුවලා තින්නේ බයික් එක. ඉතින් මේකේ මොඩ්ස් තුනක් තියෙනව නේද අය? ස්ටෑන්ඩඩ් ඔව් මේකේ මොඩ් එක තියෙනවා. ස්ටෑන්ඩඩ් ඊට පස්සේ A එක තියෙනවා. ඇග්‍රෙසිව් ඇන්ඩ් වෙට්. B ස්ටෑන්ඩඩ් එකේ තියෙන අය ඔයාම ස්ටාර්ට් කරනවා බයික් එක. අපි මේකේ සද්ද පොඩ්ඩක් එන්න. ජේම්ස් කියන්නේ මේ බයික් එක වගේන් පස්සේ ගත්ත එක්ක නේද? ගත්ත එක්ක නෝ. ඔව් ඉතින් යාම තමයි අපිටම ඒ වුණාට එයා මෙන කාටවත් දුන්නේ නැහැ බයික් එක අපිටම දුන්නේ නේද? අපි ඉල්ලුවා වගේම ඉතින් අපිටම දුන්නා ඇත්තම ලොකු දෙයක් ඒක නම්. මොකද මේ බයික් එක ගන්න ගොඩක් කට්ටිය try කරන් හිටියා. ඔව් ඉතින් ගිය පාරත් අපිට ගන්න බැරි වුණා නේද? ඔව්. ඉතින් ඒත් එයා දුන්නේ නැහැ බයිසිකලේ පිටට. ඉතින් මේ පාරත් අපිට call කළාම කිව්වා නේද? මේ ඔයාට හරි මට හරි ගන්නව නම් ගන්න. මේ පිට දෙන්නේ නැහැ කියලා බයික් එක. ඉතින් කිව්වා වගේම බයිසිකලේ අපිට දුන්නා නේද? ඉතින් බයිසිකලේ තමයි ඉතින් ඒනේ. ඔව්. බයික් එකේ පොඩි පොඩි වැඩ ටිකක් අපි කරන්න හිතන් ඉන්නවා. අපිට මේ නම්බර් ප්ලේට් බැකට් එකත් යා වෙනස් කරලා දිනවා නේද? ඒක පොඩ්ඩක් අපි මැදට ගහන්න ඕන. මේ පොඩ්ඩක් ඒක පොඩ්ඩක් ඇතයි ඒක. ඔව්. මේ 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 සයිඩ් එකට හැබැයි මේ ඉතින් අර ෆයින් පොඩ්ඩක් වදින ප්‍රමාණය අඩුයි ඉතින් ඩුබායි වල. මේක තිබ්බම. ඔව් ඒ ටික පොඩ්ඩක් වෙනස් කරන්න ඕන. මේ පැත්තේ ඉඳලා සෝ පොඩ්ඩක්ම වදින්නේ නැහැ මේ පැත්තට නම්බර් ප්ලේට් එකට. ඉතින් මේක තමයි මගේ අලුත් බාණ්ඩේ. ඉතින් ඔයාලටත් මේ වගේ හිණ ඇති නේද? ඔව්. මාන්සියලා නේද? උනන්දු වෙලා වැඩ කරොත් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ගන්න පුළුවන් බැරි ගමන් නෑ අනිවාර්යයෙන්ම. මතකනේ ඔයාලා අපි කොහොමද හම්බුනේ කියලා නේද? සිරාන්නේ. ඉතින් හැබැයි ගොඩක් කට්ටිය කතා කරනවා. ඉතින් සන්තෝෂයි ඒක. ඉතින් ලංකාවේ කොල්ලෝ මේ ඇවිල්ලා පදින්න ලීගලි පදින්න පුළුවන් මේ විතරයිනේ. අන්තේ මේ රටත් ඉතින් අපිට පිනක් මේ අපිට යුරෝප් වලට යන්න බෑ ලේසියෙන්. අපිට අනිත් රටවල් වලට යන්න අමාරුයි. සෞදි අරේබියාවේ හරි මේ හරි ඩුබායි වලට ඕනෙකට වීසා එකක් ගැව්වා කෙලින්ම ආවා ජොබ් එකක් හොයාගත්තා. ඔව්. ස්ටාර්ට් කරන්න තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම දවසින් දෙකකින් හැබැයි කරගත්ත හිණයක් නෙමෙයි. කෝරුදු ගානක් කට්ට කාලා නේද? ඉවසගෙන ඉඳලා තමයි ගත්තේ. ඉතින් කෙනෙක් ඉදෙන්න පුළුවන් අපි ඇවිල්ලා මාස දෙකකින් තුනකින් ගත්ත කියලා. ඔව්. ඉතින් මේ ඇවිල්ලා දැන් අවුරුදු දෙකක් වෙන්න යනවා. වෙන්න යනවා. ඉතින් ඒත් මාදි ඉසල්ලි නේද? අපි වැඩියෙන් ගෙවනවා බයික් එකක් ගන්න. ඉතින් ඒ වගේම අපිට ඒක පාරේ පදින්න පුළුවන් නිදාසෙ. පුළුවන් නිදාසෙ පදින්න පුළුවන් කාටවත් බය වෙන්න ඕනෙත් නැහැ. කාටවත් වඳින්න ඕනෙත් නැහැ. ඔව් ඉතින් ලංකාවේ අපිට ලක්ෂ 15 දීලා ගන්න පුළුවන් මේ වගේ බයික් එකක්. ඉතින් අපිට රෙජිස්ටර් කරන්න බෑ අයියේ. ඉතින් ඒක තමයි. ඉතින් ගිය අතුරු තියාගෙන ඉන්න ඕනේ බොක්ක උගුල් වෙනවා පදින්න ගියාම. ඉතින් හීන කියන දේවල් නේද අතරින් නෙපා. මේ ලංකාවේ මේ වගේ දේවල් හැබැයි කරගන්න පුළුවන්. ඒ වුණාට පාරේ නිදාසෙ පදින්න බෑ. ඉතර රට ඇවිල්ලා පැද්දත් ලංකාවේ පදිනව තරම් ගැම්මක් වෙන කොහෙවත් නෑ. සිරාර සිරාර ඇත්තම. ඉතින් ඒක කියන්න ඕන මේ ඉතින් ලංකාවේ රෙජිස්ට්‍රේෂන් දෙනව නම් ඇත්තම ඒකෝත් අපි මෙහෙ ඇවිල්ලා බයික් පදින්නේ නෑ නේද? දෙන්නේ නෑ බං. ඔය හොරු ටික දෙන්නේ නෑ කොහොමද? ඉතින් අපි ලංකාවේ රෙජිස්ට්‍රේෂන් දෙනවා නම් අපි වැකේෂන් එකකට ලංකාවට ගිහිල්ලා පදිනවා. ආ රයිට්. තව එකක් මට කියන්න අමතක වුණා. මේ මම දැනගත්ත මේ අර ඉන්දියන් හරි ඉන්දියන්
ඒ ලංකාවේ නීතිය අනුව ඒක බෑ නම් මනම් දන්නේ නැද්ද ඉතින් ඇත්තටම මේ ඔව් නේද ඉතින් ඇත්තටම මේ දැන් බයිසිකල් වලට විතරයි මේ 1000 cc 1000 ඒක නම් අරගෙන අමුතු දේ මේ ලංකාවේ වදින්න පුළුවන් 400 cc විතරයි නේ ඔයගොල්ලන්ගේ 1000 cc කොහොමද මංකෝ ඉතින් ඒක අපි යන්නේ tour එකක් යන්නේ මෙහේ යන්න කට්ටිය ඉන්නවා ඉතින් ඇයි ඔයගොල්ලෝ දෙන්නේ නැත්තේ දැන් මෙතන බැලුවොත් මේ cars ඔක්කොම වගේ ලංකාවේ තියෙනව නේද බයික්ස් වලට මං කියන්නේ පර්මිෂන් දෙන්න ඕන රෙජිස්ටර් කරලා පාරේ පදින්න කොල්ලොන්ගේ ආසාවල් තියෙනවා ඉතින් ඒකට තමයි යූත් මිනිස්ට්‍රීස් අනම්මනම් තියෙනවා එනකොට කොහොම හරි කාර් පදින අය ඒගොල්ලෝ එන්ජොයි කරනවා ඉතින් එන්ජොයි කරනවා බයික් පදින අයට තමයි ඔක්කොම බයික් සීන කට්ටියට තමයි ඉතින් බොරු කේස් දාන්නේ ඉතින් මේ වීඩියෝ එක කරේ බයික් එකේ වීඩියෝ එකක් ඉතින් බයික් එක ගෙනාවා කියලා පොඩ්ඩක් ඔයාලට පෙන්වන්න ඉතින් අපි ඊළඟ සතියේ රයිඩ් එකකින් සෙට් වෙමු නේද අනිවාර්යෙන් අනිවාර්යෙන් අපි දැන් පොඩ්ඩක් වෙදර් එකත් හොඳ වෙවිගෙන යනවා ඩුබායි වල ඔව් මේ දවස් ටිකේ පොඩ්ඩක් අපි වැඩි එළියට බැස්සේ නැහැ ඉතින් බයික් එකත් ගෙනාවා ඒකටත් පොඩ්ඩක් බිසි වුණා ඉතින් අයියේ අපි ඊළඟ සතියේ ඔක්කොම කට්ටිය සෙට් කරගෙන නේද අනිවාර්යෙන් අනිවාර්යෙන් සෙට් වෙන්න ඉන්නවනේ අපිත් එක්ක සෙට් වෙන්න ඔව් සෙට් වෙන්න ඕන කොල්ලෙක් කතා කරන්න ඔව් මොන හරි දැනගන්න තියෙනම් මැසේජ් එකක් දාන්න උලන් සපෝට් එකක් දෙන්නම් අපෙන් අනිවාර්යෙන් වචනකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු අපි රයිඩ් එකකින්ම සෙට් වෙමු නේ අයියේ තව වීඩියෝස් කීපයකුත් තියෙනවා මේ ඒ ටිකක් දාන්නම් ළඟදීම බලමු වෙලාවක් තිබ්බොත් ඒ ටිකක් එඩිට් කරලා අපි ඒ ටිකක් දෙන්න ළඟදීම නේද ඔව් අපි ලැබුණ දාති බලමු නේ රයිඩ් අප් ටයිම් අනිවාර්යෙන් අනිවාර්යෙන් පුළුවන් නම් මන්ත්‍ර කෙනෙක් ඉන්නව නම් අර ලංකාවේ ටුවර් එක යන්න දෙන්න මේ අර නේපාල ඉන්දියන් සෙට් එකත් එක්ක ලංකාවේ තියෙන සුපර් බයික් ටිකක් බස්සන්න පුළුවන් නම් ටෝක් කරලා කවුරු හරි ඉන්න කෙනෙක් ඉන්නව නම් ඒ දේත් කරන්න ලංකාවේ සුපර් බයිකර්ස් ඒක තමයි ඉතින් ලංකාවේ ඒව එළියට දැම්මොත් තමයි ඔය වැලි දම්මිකලා ඔය කට්ටිය එළියට බෑ මම මතක් කරනවා ඔගේ මේ වැලි දම්මිකලා එළියට බහින්නේ අපේ බයිසිකල් ලාවුත් තමයි පිටරට බයිසිකල් ලාවුත් වැලි දම්මික මොනවා කියන්නද නැහැ නේ ඔතේ මේ වගන්තිය මට මතක නැහැ 100 මොකක් හරි 100 ගණන් තමයි ආ කියන්නේ 96 වගන්තිය හරි මොනාරේ 196 වගන්තියක් තමයි ආ කියන්නේ මම දන්නේ නැහැ මොන වගන්තියක්ද යා කියන්නේ කියලා හරි ඉතින් කට්ටිය අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු ඉතින් මම හිතනවා මගේ අලුත් බයික් එක ඔයාලා ආස වෙන්නේ නැති කියලා නේද? ඔව් අනිවාර්යෙන්. ගොඩක් කොල්ලෝ කියන්නේ. ඉස්කර්නවා ඉතින් ඇත්තටම ආදරයෙන්ම විශ් කරනවා good luck පරිස්සම් බැලපන්. ඉතින් අපි සෙට් එකත් එක්ක රයිඩ් එකකින් සෙට් වෙමු ළඟදීම. එහෙනම් guys අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් see you පරිස්සමෙන් ඉන්න එන. එලගේ see you.